චිත්ත කාන්දම් කියලා කියන්න පුළුවන් වෙන්නේ හිත තුළ වැඩ කරන කැමැත්ත හා අකමැත්ත කියන ආකර්ෂණ විකර්ෂණ ශක්තියට. ඒ සිත තුළ වැඩ කරන නිසා වැඩ කියන චිත්ත කාන්දම් කියලා. මේ ආකර්ෂණ විකර්ෂණ කියන බලය හිත තුළ විතරක් නෙවෙයි මුළු විශ්වය පුරාම ක්‍රියාත්මක වෙනවා. පොළොවට සම්බන්ධව ක්‍රියාත්මක වෙන බලයට කියනවා ගුරුත්ව බලය කියලා. ඒකට ගුරුත්ව බලයෙන් කියවෙන්නේ පොළොවට යමක් ඇද ගන්න ගතියට. ප්‍රතිගුරුත්ව බලය කියලා කියන්නේ පෘථිවියෙන් පොළොවෙන් ඉහළට යමක් තල්ලු කරන බලයට. අද විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා ටොංගණම් බර වල වැහිවලාකුළු කඳුම් මුදුන් වලට ඉහළින් රැඳිලා තියෙන්නේ මේ ප්‍රතිගුරුත්ව බලය නිසා කියලා. ඒ වගේම නාසා ආයතනය හොයාගෙන තියෙනවා ලෝකයේ ප්‍රතිගුරුත්ව බලය වැඩිම රට ලංකාව කියලා. අධ්‍යාත්මික වේදීන් කියනවා බුදුවරු පසේ බුදුවරු රහතන් වහන්සේලා ලංකාවේ බිහි වෙන්නේ මේ ප්‍රතිගුරුත්ව බලයේ බලපෑමෙන් කියලා. ඒ වුණත් බුදුහාඳුරෝ අපේ අවධානය යොමු කළේ අප තුළම වැඩ කරන චිත්තකාන්දම් බලයට. උන්වහන්සේ ඒ බලය හැඳින්වුවා කාම කියන වචනේ. කාම කියන වචනේ තියෙන කැමැත්ත කියන තේරුම. ඒ කැමැත්ත කියලා කිය නිසා තමා යම්ම දේවල් අපි තමා වෙත ඇදගන්නේ. ආකර්ෂණය කියන්නේ ගුරුත්ව බලයෙන් කෙරෙන කාන්දම් බලයෙන් කෙරෙන ඇදගැනීමේ බලයට. ඒ ඇදගැනීමේ බලයට තම උපාදාන කියලා කියන්නේ. උප කියන්නේ ළඟට, ආදාන කියන්නේ ඇදගන්න එක. දාන කියන්නේ ඇදගන්න එක අනිත් පැත්තේ හැරෙන එකට. දෙන එකට, ඉවත් කරන එකට, අයින් කරන එකට, මිදෙන එකට. මේ දාන බලය තමයි නිවන් දකින්න උපකාරවත් වෙන්නේ. නිවන් දකින්න උපකාරවත් වෙන්නේ සියල්ලම අයින් කරන්න තියෙන ඕනකම. ඒක ඕනකමක් නෙවෙයි, ඕනකමක් නැතිකම. බීජයකට නොබැදෙන්නේ නොවැළෙන ගතිය. ඒ තත්ත්වය තමයි දක්න ලැබෙන්නේ රහතන් වහන්සේලාගේ සිත් තුළ, බුදුවරුන්ගේ සිත් තුළ, පසේ බුදුවරුන්ගේ සිත් තුළ. ඒත්තු බීජයක සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධතා අපේ හිතේ ඇතුළේ කාන්දම් බලය නිසා. ඒ සම්බන්ධ ඇති කරන මූලික ශක්තිය තමයි උපාදානය කියලා ධර්මයේ දක්වන්නේ. උප කියන ළඟට, ආදානය කියන ඇදගන්න එකට. මේ බලය අඩුවෙන ප්‍රධාන හේතුව තමයි අපි අත්දකින හැම දෙයකම දක්න ලැබෙන මූලික සත්‍ය ස්වභාවය යථා ස්වභාවය අවබෝධීම. ඒ සත්‍යාබෝධය හඳුන්වන වචනය තමයි බුද්ධ කියන වචනේ තියෙන්නේ.
පාලි භාෂාවෙන් බෝධීති කියන්නේ ඇත්ත අවබෝධය කියන තේරුම දෙන ක්‍රියාපදයක්. බුද්ධ කියන්නේ ඇත්ත අවබෝධ කියන අතීත කෘදන්ත පදයක්. බුද්ධෝ කියලා කියන්නේ ඇත්ත අවබෝධ උත්තමයි කියන තේරුම දෙන නාම පදයක්. බොහෝ බෞද්ධයන් ප්‍රාර්ථනා කරන්නේ බුද්ධත්වයට පත්වීම. මෙතන බුද්ධත්වය කියන්නේ ලෞතර බුද්ධත්වයට විතරක් නෙවෙයි. පච්චේ බුද්ධත්වය කියනවා සාක බුද්ධත්වය කියලා. සාක බුද්ධත්වය කියන්නේ අහල ඇත්ත අවබෝධ කර ගැනීමට. පච්චේක බුද්ධත්වය කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගෙන තමන්ටම ඇත්ත අවබෝධ කර ගැනීමට. ඒ වුණාට එහෙම අවබෝධ කරගත්ත හැමෝටම බෑ තව කෙනෙකුට ඇත්ත අවබෝධ කරන්න. තමන් අවබෝධ කරගත්ත පරම ඇත්ත අනිත් අයට අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් තියෙන ඇත්තන්ට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. මේ ඇතින් බලනකොට බුද්ධ ශක්තිය තමා චිත්තකාන්දම් අහෝසි කරන බලය. නිවන් දකින්න කියන්නේ චිත්තකාන්දම් නිරුද්ධ වීමට, අහෝසීමට. කීජකට කැමති වෙන්නේ නැහැ, අකමැති වෙන්නේ නැහැ හිත. කැමති වෙන්නේ නැහැ කියන්නේ රාගයෙන් තොරයි. අකමැති වෙන්නේ නැහැ කියන්නේ ද්වේෂයෙන් තොරයි. ඒකට හේතු වෙන තත්ත්වය තමයි මුලාවෙන් තොර බව. මුලාවට කියන්නේ දෝෂය කියලා. මුලාව නැතිකමට කියන්නේ වීත දෝෂය කියලා. කැමැත්තට කියන්නේ රාගය කියලා. අකමැත්තට කියන්නේ දෝෂය කියලා. ඒ කැමැත්තයි අකමැත්තයි ඇති වෙන්නේ මුලාව නිසා බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. මුලාව කියන්නේ ඇත්ත ඇත්තටි නොදැනීම. බුදුහාඳුරෝ මුළු විශ්වයේ පුරාම දැක්ක ප්‍රධාන ඇත්ත තුන තමා තිලක්කන වශයෙන් හැඳින්වෙන්නේ. අනිත්‍යතා, දුක්ඛතා, අනත්තතා කියලා. හැම දෙයක්ම වෙනස් වෙන ක්‍රියාකාරී. විශ්වයේ තියෙන හැම දෙයක් මැද තියෙන විශේෂ ශක්තියෙන්, විශේෂ ශක්තිය කියන්නේ දෙයක් නෙවෙයි ක්‍රියාකාරීත්වය. ඒ ක්‍රියාකාරීත්වය නිසා සිද්ධ වෙන දේ තමයි දුක්ඛතා කියන්නේ. නිතරම තියෙන තත්ත්වය වෙනස් වෙනවා. ඒක අපිට දැනෙන්නේ ඇති වෙන හැම දෙයක්ම දිලාපත් වෙන නැති වෙන ස්වභාවය. ජාති, ජරා, මරණ කියන්නේ ධර්මයේදී ඒ අවස්ථා තුන. ඇති වෙනවා, දිරාපත් වෙනවා, නැති වෙනවා. ඔය ඇත්ත අවබෝධ වුණාම දැන් ඇත්ත තමයි අනත්තතා කියන්නේ. කිසි දෙයකට, කිසි කෙනෙකුට නිත්‍ය ආත්මයක් නැති බව. ඒ කියන්නේ අල්ලගන්නවත් අතාරින්නවත් දෙයක් නැහැ. ඒකට හේතුව අපි දෙයක් තියෙනවා කියලා දැනගන්න හිතේ. හිතේ යම දැනගන්න චිත්තක්ෂණයක් මාර්ගය. හිත වැඩ කරන චිත්තක්ෂණ වලින්. චිත්තර්ෂය කියන්නේ ඇති වෙච්චකම නැති වෙන පොඩි අකුණක්. ඒ නිසා දැනීම දැන දේ දැනීම ඇති වෙච්චකම නැති වෙන නිසා දැන දෙයක් ඇති වෙච්ච ගමන් නැති වෙන බව බුදුහාමුදුරුවෝ පෙන්නු කර දීලා තියෙනවා. ඒකට හේතුව යමක් තියෙනවා කියලා කියන්නේ දැනුවහම. දැනෙන ගතිය ඇති වෙල නැති වෙනවා නම් ඒ දෙයත් දැනෙන දෙයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. යමක් ඇති වෙල නැති වෙනවා නම් ඒ හැම දෙයක්ම අනිත්‍යයි. යමක් අපි දැනගන්නේ අපේ හිතේ. හිතේ දැනෙන දේවල්ට ධම්ම කියන්නේ. බුදුහාමුදුරුවෝ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන ආපු පස්වග මහණුන්ගෙන් බාලයම වන කොණ්ඩඤ්ඤ තාපසයට අවබෝධ වුණේ ඇති වෙන හිතේ දැනෙන හැම දෙයක්ම ඇති වෙන නැති වෙන බව. යං කිංච සමුදේ ධම්මං සබ්බත්ත නිරෝධ ධම්මං. සෑම චිත්ත ධර්මයක්ම ඇති වී නැති වෙනවා.
චිත්ති ධර්ම නිසා අපි හැම දෙයක් තියෙනවා කියලා දැනගන්න. ඒ වුණාට ඒ හැම දෙයක්ම හැම චිත්ති ධර්මයක් ඇතුළේ නැතිනවා නම් නිත්‍ය දෙයක් විශ්ේ තියෙනවා කියලා හිතාගන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇත්ත අවබෝධ වුණාම තමයි හිත විතරාගී විත දෝෂී විත මොහි වෙන්නේ. ඒ චිත්තත්තේ තමයි කාන්දම් රහිත චිත්තත්තයක් බවට පත් වෙන්නේ. චිත්ත කාන්දම් වලින් තොර, උපාදාන වලින් තොර, අනුපාදාන උපාදාන රහිත චිත්තත්තයක්. නික්කාම කාම කියන්නේ කැමැති නැති චිත්තත්තයක්. ඒ වගේම නිබ්බාන කියන්නේ සිද්ධියකට බැඳෙන චිත්ත තත්ත්වයක්. අපි යමකට බැඳෙන්නේ හිත චිත්තකාන්දම් නිසා, උපාදාන ශක්තිය නිසා, අධිගාන ශක්තිය නිසා, හැරෙන ශක්තිය නිසා, කැමැතියෙන් ශක්තිය නිසා. රාධන වාසලා කිසිදෙකට කැමති නැද්ද, අකමැති නැද්ද? ඒ නිසා කිසිදෙක දැනුනේ කියලා හිත කම්පාවට පත් වෙන්නේ. ඒ හිත ඒ නිසා ඉන්ද්‍රකීලක වගේ හෙල්ලෙන්නේ නැහැ කියන එකයි රතන සූත්‍රයේදී යතින්දිකීලෝ පටවින් චිතෝ සියා චතුබි වාතේ කාන්තපි. ඒවා ඒ කියන්නේ කිසිම දෙයකින් හෙල්ලෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. ඒ අකම්පිත භාවය තමයි චිත්තකාන්දම් රහිත හිතක ලක්ෂණය. ඒක ඇති කරන්න පුළුවන් දෙයක්වත් ඇති වෙන දෙයක්වත් නෙවෙයි. ඒ තත්ත්වය කියන්නේ අජාතං ඉපදෙන දෙයක්වත්, අභූතං සිද්ධ වෙන දෙයක්වත්, අකතං කරන දෙයක්වත්, අසංකතං සකස් වෙන දෙයක්වත් නෙවෙයි. ඒ වගේම ඒ තත්ත්වය හිතේ දැනෙන්නේ නැහැ. හිතේ දැන දෙයක් හැම දෙයක්ම දැනිච්චකම නැති වෙන ශරණ බංගුරයි. නිබ්බාන කියන්නේ ශරණ බංගුර තත්ත්වයක් නෙවෙයි. ඒක වචනවලින් විග්‍රහ කරන්න බෑ. චිත්තකාන්ද රහිත චිත්ත තත්ත්වය කිව්වට ඒක සම්පූර්ණ විග්‍රහක් නෙවෙයි. චිත්තකාන්දම් කියන්නේ කාන්දම් සහිත හිතක ක්‍රියාකාරී බලයට. ඒ බලයට තමයි කාම කියලා කියන්නේ. ඒ බලේ ක්‍රියාකාරීත්වය තමයි උපාදාන කියලා කියන්නේ. ඒ සියල්ලම මිදුණු සම්බන්ධතාවය මිදුණු ගැටියට තමයි නිබ්බාන කියලා කියන්නේ. නිබ්බාන කියන්නේ කිසිම බන්ධනයක් නැහැ, සම්බන්ධතාවයක් නැහැ. සම්බන්ධ ඇති වෙන්නේ චිත්තකාන්දම් වලින්. චිත්තකාන්දම් රහිත හිත, රහත් වෙච්ච හිත සියලුම සම්බන්ධතාවයෙන්ම මිදිලා ස්වාධීන වෙලා මොක්ෂය කියලා කියන එක විමුක්තිය කියලා කියන්නේ එකයි. නික්කාම කියලා කියන්නේ ඒ තත්ත්වයටයි. එය චිත්තකාන්දම් රහිත හිතක තත්ත්වය.